ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී. කෙට්ටුයි. නහරවල් පෑදිලා තියෙනවා. ඉලෑට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතන ඉන්න ඔබ කවුද? අනේ ස්වාමීනි. මම මේ දුකේ වැටලා ඉන්නේ. මං යම ලෝකේ උපන් පෙරේතියක්. මගේ යතින් පව්කම් කෙරලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකයට ගියේ. ඔබ විසින් කයෙන් වචනේ මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයන් නිසාද මේ මිනිස් ලෝකයෙන් පෙරේත ලෝකයට ආවේ? පින් රැස් කරගන්නට පින් තොටවල් බඳු ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් සිටිද්දී මං ඔවුන්ට දන් නොදී අඩමස්සක් මුදල් රැස් කළා. දම්පැන් වලට දෙන්න දේවල් තිබෙද්දී තමන්ට පිහිට වෙන පින්කම් මං කරගත්තේ නැහැ. මට හරියට පිපාසය දෙනවා. එතකොට මං නදියට යනවා. මට නදියේ පෙනෙන්නේ වතුර සිඳී ගිය වැලි තලාවක් වගේ. රස්නේ වැඩි නිසා මං ගස් සෙවණට යනවා. එතකොට ඒ අවුව ගහ යටට එනවා. සුළඟ හමනකොට මහා ගිනි රස්නකින් ඒ සුළඟ හමන්නේ. මාව පුච්චාගෙනයි. අනේ ස්වාමීනි, මට මේ දුක ලැබෙන්න සුදුසුයි. මං ඔయితත් වඩා පව් කරලා තියෙනවා. හත්තිනි පුරේට ගිහින් මගේ අම්මට මෙහෙම කියන්න. ඔබේ දෝනියන් දෑව මට දැක ගන්න ලැබුණා. දුකට පත් වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නේ. පාප කර්ම කරලායි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ. මං එහෙදි ආරක්ෂා කරලා තියාපු වස්තුව තියෙනවා. මං ඒ ගැන කාටවත් කිව්වේ නැහැ. වාඩි වෙන ආසනය යට 4 ලක්ෂයක් හංගලා තියෙනවා. ඒ වස්තුව වියදම් කරලා මං වෙනුවෙන් දානයක් දෙන්න. අම්මාගේ වියදමටත් ගන්න. මගේ අම්මා මනුස්ස ලෝකේදී දානයක් දීලා මට පින් ලබා දේවා. එතකොට මට සැප ලැබේවි. කැමැති හැම දෙයකින්ම සමෘද්ධිමත් වේවි. හොඳයි කියලා ඔහු පිළිතුරු දුන්නා. හත්තිනි පුරේට ගියා. ඇගේ මෑණියන්ටත් කිව්වා. ඔබේ දෝනියන් දෑව මට දැක ගන්න ලැබුණා. දුකටපත් වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නේ. පාප කර්ම කරලායි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ. මගේ අම්මට ගිහින් කියන්න කියලා ඇය තමයි මේ වැඩේට මාව යෙදෙව්වේ. ඔබේ දෝනියන් දෑව මට දැක ගන්න ලැබුණා. දුකටපත් වෙලා යම ලෝකෙ ඉපදිලා ඉන්නේ. පාප කර්ම කරලායි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ. මං එහෙදි ආරක්ෂා කරලා තියාපු වස්තුව තියෙනවා. මං ඒ ගැන කාටවත් කිව්වේ නැහැ. වාඩි වෙන ආසනය යට 4 ලක්ෂයක් හංගලා තියෙනවා. ඒ වස්තුව වියදම් කරලා මං වෙනුවෙන් දානයක් දෙන්න. අම්මාගේ වියදමට ගන්න. මගේ අම්මා මනුස්ස ලෝකයේදී දානයක් දීලා මට පින් ලබා දේවා. එතකොට මට සැප ලැබේවි. කැමැති හැම දෙයකින්ම සමෘද්ධිමත් වේවි. එතකොට ඇගේ මව ඈ වෙනුවෙන් දානයක් දුන්නා. දීලා ඒ පින ඒ පෙරේති අනුමෝදන් කළා. එතකොට ඒ පෙරේති සුවපත් වුණා. සුන්දර දැකුම් ඇති සිරුරක් ලැබුණා. හයවෙනි සේරණී ප්‍රේත වස්තුවයි.